ආයුබෝවන් තරුණ ඔබට ලස්සන විලාසිතා හරි වැදගත්. විලාසිතා කරන්න ඕනේ අපි. අඳින ඇඳුම, ඒ වගේම ඔබගේ යම් ආකාරයක ඔබගේ කෙස්, යම් අලංකාර රට, ඒවා වැදගත්. හැබැයි ඔබට ගැළපෙන ඔබගේ මුහුණට, ඔබගේ ශරීර පැහැයට, ඔබේ උස මහතට ගැළපෙන විදියට විලාසිතා තෝරගන්න නම් හොඳයි. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ තරුණ දරුවනි, අපි මේ ලංකාවේ හුඟක් අපිට බෞද්ධ සංස්කෘතියට හුරු වුණු සමාජයක් නැතිවින්, ඒතර අනිත් දරුවන්, අනිත් ආගමික දරුවෝ එගලන් තමන්ගේ සංස්කෘතියට ඕන එකක් අඳිනවා පළඳිනවා කියන එක නෙමෙයි කියන්නේ. ඇත්ත වශයෙන්ම අපි හුඟක් ඝර්ම කලාපයේ රටක ජීවත් වෙන්නේ. එනිසා අපේ ශරීරයට අපහසුයක් නොවෙන්න ඕනේ. අපි අඳින පළඳිනදී අපේ විලාසිතා කාටත් ප්‍රියමනාප දකින කෙනෙකුට මනාප ලෙස අඳිනවා නම් හරි වැදගත්. අඟපසක විවර වෙන්න ඇඳුම් ඇඳීම විලාසිතා වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි ඇඳුම් අඳින්නේ ලජ්ජාස්ථාන වහගන්නනේ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔබගේ පෙනුම, ඔබගේ සමහර ටිකක් ඔබ කළු පැහැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ තරමක් ඔබගේ රූපය අවපහ ගන්න ඔබ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඔබ අඳින ඇඳුමේ, ඔබගේ කොණ්ඩ මෝස්තරින්. ඒවත් වැදගත්. මොකද දැන් සමකාලීන පැවති ආගමික පසුබිමත් එක්ක භාරත සමාජයේට අලුත්ම නිකායක පිරිසක් බිහි වුණා. මේ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාගේ චීවරය කලාවක්. මේක කුඹුරක හැදෙන තින් ඒක කාගෙත් සිත් ප්‍රසන්න වුණා. ඉතින් අද අපට හැම කෙනෙකුටම වැදගත් කාගෙත් සිත් ප්‍රසන්න කරන ඇඳුමක් අඳින්න ඕන. විලාසිතා කරන්න බහුරු කෝලම් නොවන විදියට, කාලයට, දේශයට අපට ගැළපෙන විදියට අපේ සංස්කෘතියට උචිත දේ තෝරගන්න. ඒ වගේම අධික මිල මුදල් නාස්ති වන ඇඳුම් ඇඳලා ඒවා ශරීරයට ඔරසු දෙන්නෙත් නැහැ. දැන් සීත රටවලට අඳින ඇඳුම් ලංකාවට ගැළපෙන්නේ නැහැ නේ. මම දැකලා තියෙන සමහර ඒවා ඇඳගෙන එනවා. ඇත්ත වශයෙන්ම ගැළපීම අඩුයි. අපට ගැළපෙන, අපට විශේෂයෙන් කපු ඇඳුම් බොහොම වටිනවා. මේ ශරීරයේ දාඩිය උරා ගන්න ඇඳුම් අඳින්න. ඇඳුම් අඳිනා වගේම ටිකක් ඔබ සුවඳ විල මොන් වර්ගයක් පාවිච්චි කළාට වරදක් නැහැ. මොකද අපි දුගදහමනට ටිකක් සුවඳවත් වෙන එක වැදගත් නේ. ස්වාමීන් වහන්සේටත් මම යෝජනා කරනවා. මේ සිවුරු පොරෝගෙන දාඩිය පෙරාගෙන ඉන්නට වඩා මොනව හරි ටිකක් ප්‍රසන්න සුවඳක් මේ සිවුරට ගැල්ලුවට වරදක් නැහැ. ඒක මේ වෙනත් නාඩගමක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම විලාසිතා කරන්න. විලාසිතා කරන තරමට තමයි ඔබ ලස්සන. හැබැයි ඔබට ගැළපෙන්න ඕනේ. ඔබේ ධනය හානි නොවන්නට ඕනේ. ඒකයි ඔබගේ විලාසිතාව. ඔබට තෙරුවන් සරණයි.